අද අපි කතා කරන්නේ කතා කරන මේ කට ගැනයි මේ කටින් පිටවන වචන වර්ග හතරක් තියෙනවා 1 සත්‍ය වචන විරුද්ධ වචනය බොරුව පිසුන කේලම් කේලම් නොකීම අනිත් පැත්ත සමගි කිරීම පරුෂ හිත්‍රිදවන සම්ප්‍රප්පලාප වැඩකට නැති දේවල් දොඩමළු වෙන එක අල්ලාප සල්ලාප කියලා කියනවා වැලකීම 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 කියලා හතරටම තියෙනවා වේරමණී කියලා තියෙන වේරාති කියලා තියෙන දැන් වචනය දැන් සුභා සිතාචයා වාචා ඒ තම මංගල මුත්තමන් කියලා කියනවා ඒ වගේම තියෙනවා මේ තව අපට සූත්‍ර දේශන විශේෂ අංගුත්තර නිකාය අපි ගත්තොත් මී පැණි වගේ වචන තියෙන කට්ටිය ඉන්නවා ඒ වගේම කට ඇරියොත් ඉවරයි අනිත් කෙනාගේ හිත කීර් ගැහිලා යන විදිහට කතා කරනවා මම බුද්ධ චරිතයෙන් උදාහරණ කීපයක් ගන්න ඔබ දන්නව නේද බුදුරජාණන් වහන්සේගේ සුමට ඒ වගේම ස්වභාවිත මොලොක් මිහිරි බුදු වදනකට ජීවිත වෙනස් කරන්න පුළුවන් කියලා පටාචාරට හූ කියන්න ගල් ගහන්න මිනිස්සු හිටියා ඇයිගේ ජීවිතේ ප්‍රශ්නේ හඳුනගෙන ඇයිගේ ජීවිතේ සැනසීමක් දෙන්න කවුරුත් හිටියේ නැහැ මගේ බුදුරජාණන් වහන්සේ ළඟට යන මේ ව්‍යාකූල සිත් ඇති යෞවනත් ඉන්න මේ අම්මට මේ යුවතියට එක වචනයක් කතා කරේ නැගණියනි සිහ පිහිටුවා ගන්න එච්චරයි බණ ගුරු පූජාවක් වෙනුවෙන් මනුස්ස ඝාතන කරපු අඟුලිමාලට ඔබ නතර වෙන්න මන් නතර වෙලා ඉන්නේ එච්චරයි වචන ජීවිතේ රහත් වීමෙන් කෙලවර වුණා බලන්න අපට කෙනෙකුට දෙන්න තියෙන වටිනාම දෙයක් තමයි කෙනෙක්ගේ හිත හැදෙන විදිහට වචනයක් කතා කරන්නේ දැන් අද නූතන සමාජය අපිට පේනවා ගොඩාක් අසමගිකම් විවාහයන් දෙදර්ලා යන්න බලපාලා තියෙන්නේ කට හොඳ නැතිකම සමහර දෝනියන්දලත් ඉන්නවා සමහර අපේ පුත්තුත් ඉන්නවා කට හොඳ නැහැ අම්මලා තාත්තලත් ලොකු ඉස්කෝල වලට යවනවා ලොකු කමට හදන්ට යනවා රටේ ලෝකේ තියෙන ඉල්ලන ඔක්කොම ගෙනත් දෙනවා උපාධියකුත් තියෙනවා භාෂාවත් පුළුවන් ජීවත් වෙන්න දන්නේ විවාහ වෙලා ගිහිලා කට පාවිච්චි කරපු ගාන් දෙදර්ලා යනවා. ඇයි? හැම තැනම හදලා තිනවා කට හදලා නැහැ, ආකල්ප හදලා නැහැ. ඒ නිසා ඒකම දුකක් නෙමෙයිද? බලන්න මේක අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. කට නිසා විපාක වින්ද තැන් තියෙන වර්තමානයේ එකිනෙකා එකිනෙකා ප්‍රිය වචනෙන් කතා නොකිරීම, ස්වභාවිත මුදු මොලොක් භාවයෙන් කතා නොකිරීම සමහර දරුව ප්‍රචණ්ඩ වෙලා දිනවා සමහර ස්වාමිවරු ප්‍රචණ්ඩ වෙලා භාර්යවරු ප්‍රචණ්ඩ වෙලා ඇයි ආදරණීයත්වෙන් ආමන්ත්‍රණයක් නැහැ ගෙදර ස්වභාවිත මට්ටමින් කතා කරන්න දන්නේ නැහැ කට ඇරියොත් ඉවරයි සමහර හිමි ඉන්නවනේ සමහර ගම් වලත් ඉන්නව එහෙම එසනින් පුවත් කට්ටි ඉන්නවා කියලා කියන අනුන්ට වචනයකින් රිදවල පහත් සතුටක් ලබනවා කියලා ඒක විපාකයක් එන එක. එහෙම සමහරු ඉතාමත් අයෝනිසෝ මනසිකාරෙන් අනුවනකමින් මේ විදිහේ දේවල් කරනවා. මතක තියාගන්න. කෙනෙකුට එකපාරක් වචනෙන් හිත රිද්දනකොට තමන්ට ඒකේ දහස් වාරයක් විඳවන්න වෙනවා. ඒක වෙලාවකදී
අපි කියන්නකෝ මේ වචනය නිසා සමහර මිනිස්සුන්ගේ ජීවිතේ කොයි තරම් වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවද වචනේ නිසා සමහර ජීවිත කොයි තරම් අවුල් වෙලා තියෙනවද අද වර්තමානයේ නම් මේ තාරුණ්‍යයේ පසු වෙන ගොඩාක් දෙනකොට කටේ සංවරේ නැහැ වචනේ සංවරේ නැති නිසාද ව්‍යාකූල වෙලා තියෙනවා ව්‍යාකූලත්වය කොච්චර බලපාලා තිනවද එකිනෙකා එකිනෙකට වෛර කරන තරමට දක්වා අසමගංග ගොඩනගලා තියෙන වචනේ ඉඳලා බලන්නකෝ සමහරු කිසි ලැජ්ජාවක් නැතුව වචනෙන් පව් කරන හැටි වේදිකාවල ඔය ගිරි යටින් කෑ ගහලා බොරු කිව්වා වගේ නෙමෙයි ගෙවන්න ගියා විතණ්ඩ වාදින් වස්සප්ප වාදිකෝ කිව්වා මේ වචනේ නිසා සමාජයක් මොනම ගෙවනවා සමහරු බොරු කේලම් කියලා ජාතියක් නොම ගෙවනවා හරි භයානකයි දැන් බලන්න සුභාසිත වචනය නිවසේ නැතිවීම මානව සම්බන්ධතා අන්තර් පුජ්‍යල සම්බන්ධතා බිඳ වැටීමට බලපාලා තියෙනවා බිඳ වැටලා තියෙනවා බලන්න ළමයිට ආදරෙන් කියලා හදන එක සමහර දෙමව්පියෝ දන්නේ නැහැ සලමයා ප්‍රචණ්ඩ වෙනවා සමහරට ඒක ජීවිත ජීවිතේටම බලපාන විදිහ වෙනස් වෙනවා මම එක කතාවක් කියන්නම් ඔබ අහලා ඇති කුජුත්තරා තෙරණිය ගැන තෙරපදානි ඇයි කුජුත්තරා කුදුමි පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩලා උන්වහන්සේ යන විදිහ ඇඩ් කරලා පෙන්නුවා ඇයි අම්බපාලි වෙසඟනක් උනේ කටහින්ද එක රහත් තෙරණියකට වෙසඟනක් කියන නාමයෙන් බැනවැදුනා ඔබ අහලා ඇති මේ ශාසනයේ හිටපු සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ඇඟම කුණු වෙලා පින්වත් ඇඟම කුණු වෙලා භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවකදී ධර්ම දේශනා කරන රාත්‍රියේ කාලෙදී මේ කුෂ්ඨ රෝගියා කෙනෙක් ළඟ ඉන්න බෑ හැම වෙලාවෙම කහනවා ඕජස් කලනවා කහනවා ඕජස් කලනවා හිඟා කාල ජීවත් වෙනවා ඉදා ධර්මයේ ඇහුවා එතන හිටපු ශ්‍රාවකයන්ගෙන් මේ ධර්මශාලාවේ එළි ඉඳලා බණ අහපු සුප්පබුද්ධ සෝතාපන්න වෙනවා ඇඟ කුණු වුණාට ඔහු රාත්‍රියේ මේ යනවා ඉන්න තැනක් හොයාගෙන තැනක් හොයාගෙන ගිහිල්ලා යන ගමනේදී කුලප්පු වෙච්ච හරකෙක් කැනලා සුප්පබුද්ධව මරලා දානවා පසුදා උදෑසන පින්නපාතේ වඩින ස්වාමීන් වහන්සේලා මේ සිද්ධිය දැක්ක අනේ සුප්පබුද්ධ මරලා ගවේ කැනලා හවස් කාලේ දා දන්සභා මණ්ඩපයේට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. මා වැඩම කිරීමට පෙර නුඹ වහන්සේලා කතා කරමින් හිටියේ මොකද්ද කියලා අහන වෙලාවේ අනේ ස්වාමීනි. ඊයේ සුප්පබුද්ධ ධර්මය අහලා නිදා ගන්න තැනක් හොයන යන ගමනේදී හරකෙක් කනලා මරලා දාලා ස්වාමීනි. අපරාධ මේ අහිංසක මිනිස්සයා කොහේ ඉපදුනක් දන්නේ නැහැ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා සෝතාපන්න වුණා සුගතියට ගියයි කිව්වා. අනේ ස්වාමීනි මේ ඇඟ කුණු වෙච්ච හිඟා කන කෙනෙක් බාහිරින් තීරණය කරන්න බෑනේ ආධ්‍යාත්මික ගුණ. මහණෙනි මේ දෙයට විපාකයක් මේ. මොකද්ද විපාකය? තගර සිකී කියන පසේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සුප්පබුද්ධ නිකං කෙනෙක් නෙමෙයි සිටු කුමාරේ. දැන් හිඟා කෑවට ඇයි සුප්පබුද්ධ සිටු කුමාරේ තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ දෙවුර වහලා පාත්‍රේ තැරගෙන ගෙපිලි වලින් පිඳුසිඟා වඩිනවා යෞවනයේ හිටපු බොහෝම ජීවිත මදේ යොබ්බන මදෙන් බොහෝම ඇවිස්සිච්ච හිත් තියෙන තාරුණ්‍යයක ඉන්න මේ කුමාරයා තවත් සම වයසේ කණ්ඩායමක් එක්ක යනවා මොහු කියනවා අර මුඩු මහන මේ දහවල මේ සිවුර මේ ඇඟ වතාගෙන යන්නේ රෙද්දකින් ශරීරය කුණු වෙලාද ඔන්න කට වරද්ද ගත්තා ඊට පස්සේ
හිඟාකන්නද ඔය පාත්‍රය ගෙනියන්නේ කියලා ඇහුවා. කිසිම දෙයක් පසේ බුදුරජාණන් වහන්සේ උහුට කළේ නැහැ. නිරපරාදි. අන්න විපාක විඳලා 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 මනුස්ස ජීවිත අර අපහාස කරපු එකට ඇඟම කුණු වෙලා ඉපදුනා. අර අපහාස කරපු එකට හිඟාකන්න වුණා. සෝතාපන්න වෙන්න තිබ්බා. බලන්නකො කට අද සමහරු පේන්නේ නැද්ද? තිරේ පිටිපස්සේ තව වචන වේදිකාවේ තව දෙයක් මුළු සමාජෙම නොමගියන සමහර බලයටම කොච්චර බොරු කියනවද අපේ සමහර පාලකයෝ කට ඇරියොත් බොරු කියන්නේ පුදුම පෞකාර ජීවිත ගෙවන්න සමහර හැබැයි මතක තියාගන්න මේ ජීවිතේ ඕනනම් අවුරුදු 50ක් 60ක් ඕවායි බොරු කියලා නොමගියවල හැබැයි විමාන පෙරේතය වෙලා විඳින්න ගියාට පස්සේ කල්ප ගානක් අදින්න වෙනවා වචන හින්දා ඔය කියන කතා එක්ක බලපුවාම හරි භයානකයි හරිම භයානකයි ඒ නිසා මතක තියාගන්න හොඳයි අපි එපා කියන්නේ අවබෝධයෙන් දකින් අපිට එපා කියන්න ඕනේ ඒක තමන් දකින් මේ විපාක වාරයාවට පස්සේ තමන්මයි විඳින්න වෙන්නේ වෙන කවුරුත් බලේ කොච්චර ඉඳි දැන් හිටපු කට්ටියකෝ රජවරු 100 ගානක් හිටියා රාජා වෙලියකෝ හදාකාලිකද හදාකාලික නෑ ඔය තියෙන ඇමති පට්ටම් හරි මොන පට්ටම් හරි සදාකාලිකද හදාකාලික නෑ ඒ නිසා අපට පේනවා වචනය හරියට හසුර ගත්තොත් ඔබ ඉතාම සාර්ථක කෙනෙක් වෙනවා දරුවා වෙන්න පුළුවන් ස්වාමියා බහරි අම්මා තාත්තා ඕන කෙනෙක් ආයතනික ප්‍රධානි වචනේ හරි ගස්ස ගන්න. රටේ ප්‍රධානී වචනේ නිවැරදි කරන සත්‍යවාදී වෙන්න. අසත්‍ය දිනන ප්‍රාණ සත්‍ය. අන්නේ සඳහා මේ අනුශාසනා නුවණැත්තන්ට පිහිට වේවා.